ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පසට බැරලෝහ එක්වන හැටි ආචාර්ය චම්මියත්ත නායක පහදයි අහසේ තරුපේන එළවලු මිල අයවැයට පෙර බැසිල් දලදා සමිඳුන් වැඳ පුදා ගනී ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ඇතුළේ ඉඳන් කෑ ගහ ගහ ඉන්නේ නැතුව එළියට එන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වේල්ගම මහතා කෑ ගහන අයට කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්න එපා කියලා එදා කෑ ගහලා කිව්වේ Taman පමණක් බවයි කුමාර වේල්ගම මහතා පවසන්නේ. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. විදුලි බල මණ්ඩලයේ ඉන්න සේවකයෝ ඒ වගේ මේගොල්ලන්ගේ සංගම්වල ඉන්න අය කියනවා මෙතන යම් කුමන්ත්‍රණයක් වෙලා තියෙනවා ඒ නිසා තව දින 3-4කින් මේක අකුලා ගත්තේ නැත්නම් මුළු රටම අඳුරේලු. ඉෂේවාර ඇමතුමාට හරි ලේසි කියන්න මම දන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හැබැයි පහුවෙන්දට ඒක වෙලා. ඉතින් ඇමතිවරු මොකටද? රටක් අඳුරේ තබන්න අවශ්‍ය නැහැ. රටක් ආලෝකයෙන් තැබීම තමයි කාගේත් බැඳියාව. අපි මොන ප්‍රශ්න තිබුණත් ඒවා විසඳාගෙන තිබෙනවා. වැඩ වර්ජන සත්‍යයන් නොමැති. ලංකාවේ බලශක්තිය විදේශ රටකට ඒකාධිකාරිය පිරිනැමීම ඕනම බලන මෝඩයෙකුට තේරෙන මහ විනාශකාරී තත්වයක්. කැබිනට් මණ්ඩලය තුල සිදු කරන කොමිස් ජාවාරම් රටේ සම්පත් විකිණීම පිළිබඳ ජාවාරම් සෙවීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කළ යුතු තත්වයකයි තියෙන්නේ. මේ LNG බලාගාරය කියන සාධකයට වඩා එහා ගියපු සාධකයක් තියෙනවද කියලා සැකයක් තියෙනවා. මොකද මේ උත්සාහය දරන්නේ ජනතාවට 15%ක් 20%ක අඩු ප්‍රතිශතයකින් විදුලිය ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු කිරීම. හැබැයි අපිට පේනවා තුන්වෙනි පාර්ශවයක් අපේ රජයේ ඇතුළට රිංගවන්න කටයුතු වෙලා තියෙන බව. ආණ්ඩුවේම පක්ෂාද එළියට බැහැලා කියනවනම් අපි විරුද්ධයි මේකට කියලා රටේ මහ ජනතාව වෙනම කියනවනම් විදුලි බල මණ්ඩලයේ සහ අනිකුත් වෘත්තීය සමිති ඒකාබද්ධව විශාල විරෝධයක් පාද්දී ආණ්ඩුවට මහ රෑ මේ වගේ ගිවිසුම් මස්සම් කළා රටේ සම්පත් විකුණන්න දෙන්න බෑ බලශක්තිය පිළිබඳ පාලනය වෙන කෙනෙකුට වෙන රටකට ලබා දෙනවා නම් මං හිතන්නේ අපිට ලාංකිකයන් හැටියට ජීවත් වෙන්න බෑ නිවාල් රටක දේශයේ පහන් ටැබටත් දැන් කෙලවෙලා තින් ඉතින් මේකට වග කියන්න ඕන කවුද කියන එක පිළිබඳව හොය හොය ඉන්නවට වඩා මීට පස්සේවා රටේ නීතියට මුල් තැන දීලා කටයුතු කරොත් මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපි ආණ්ඩුව තුල ඉඳලා මේ නිකන් මේ ලෝගි නටලා නැහැ මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒ කරන්න පුළුවන් දේවල් අපේ ක්ෂේත්‍රය තුල අපි කරලා තියෙනවා අනිත් එක අපි අනුන්ගේ වැරදි තුලින් විතරක් අපේ දේශපාලනේ මුවාත් කරගන්න බෑ. සමහර දේශපාලන පක්ෂවල අභ්‍යන්තර කුලල් කෑම් ගැනීම ප්‍රශ්න ඇති වෙනවා. මොකද අපි මේ කුලල් කාගන්නේ මොනවා බෙදා ගන්න බැරුවද? මේ මුළු ලංකාවේම පළවෙනිම කෑ ගහලා කිව්වේ ගෝඨාභය මහත්තයාට ඡන්ද දෙන්න එපයි කියලා පළවෙනි මිනිහා කුමාර් වේල්ගම විතරයිනේ. මම එදා කෑ ගහලා කිව්වා එදා මට මිනිස්සු බැන්නා. නමුත් අද මගේ හොඳ කියනවා මිනිස්සු. නමුත් මේක කැබිනට් ඇමතිවරු දැනගන්න ඕනේ. කෑ ගහ ඕක ඇතුලේ ඉන්නේ නැතුව මල හත්තිලව්වේ වරෙන්කො එළියට. ඔය ඇමතිකම් මහ ලොකු දේවල්ද? අපි එළියට බැස්සොත් අපි ඔක්කොටම එක එකට එකහුව වෙලා කෑ ගහලා අපිට මේ මේ රට හොඳ තැනකට ගේන්න පුළුවන්. අමරිකානු සමාගමක් සමග අත්සන් කළේ එක් ගිවිසුමක් පමණක් බවයි රජය පවසන්නේ. තවත් ගිවිසුම් දෙකක් ඇති නිසා අනෙක් පක්ෂවලටද යෝජනා දිය හැකි බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. එක් ගිවිසුමක් වුවද අත්සන් කළේ රටට හොරෙන්, කැබිනට්ටුවට හොරෙන්, ඇමති විමල්ට අනුව නම් තක්කඩි කමින්. ඇත්තටම දැන් අපි අමරිකාව, චීනය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ධනවත් රටවල නව යටත් විජිතවාදයට හසු වූ රටක්ද? ලෝකීය පුරාම ඇමරිකානු, රුසියානු සහ චීන බල අරගලයක් අද ක්‍රියාත්මකයි. මේ රටවල් වටා තවත් ධනවාදී සේම දිලිඳු රටවල්ද ගොනු වෙමින් පවතිනවා. විශේෂයෙන් අපේ කලාපය තුළ චීනය සහ ඉන්දියාව මේ බල අරගලයේ ප්‍රධාන කොටස්කරුවන්. භූදේශපාලනය තුළ මේ රටවල් වලට අපව ඉතා වැදගත්. ඒ නිසයි වරායේ පැත්තක් ඉන්දියාවේ අදානිටත් හම්බන්තොට වරායේ චීනයටත් දෙන්න වුණේ. මීට අමතරව මේ රටේ භූමියේ තව තව දේවල් මේ රටවල් වල විවිධ බදු ක්‍රම යටතේ අපට දෙන්ට සිද්ධ වෙලා තියෙනවා. වර්තමාන බලයේ ඉන්න ආණ්ඩුව සේම බලය ගන්න හදන විපක්ෂයටත් විවිධ ණය යටතේ මේ රටවල් ළඟ දනින් වැටෙන්න සිද්ධ වෙනවා. කිසිම අයකු මීයක් කඩන්නේ නැහැ අතලෙව කන්න.
ඇමරිකානු නිව් ෆෝට්‍රේස් එනර්ජි සමාගම අපට LNG දෙන්න ගිවිසුම් ගහන්නෙත් එහෙම තමයි. ඒ නිසායි මහරෑ හොර රහසේ අත්සන් කළේ. මේ ගිවිසුම ගහපු සමාගම ටෙන්ඩර් පටිපාටිය හිටියෙත් නැහැ. ඊටත් වඩා භයානකකම යුග දනවි බලාගාරින් 40%ක් මේ සමාගමට හිමිවනවා. මුළු රටටම LNG සැපයුම සීමාවක් නැතිව මේ සමාගමට පමණක් පැවරෙනවා. ඒ කියන්නේ අනාගතයේදී අපේ රටේ සමස්ත විදුලි බල අධිකාරියම මේ ඇමරිකන් සමාගමට හිමිවනවා. ඒ නිසායි ඊයේ අප වාර්තා කළ පරිදි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හැමෝටම ඇහෙන්න වෙඩි උණ්ඩයක් පත්තු කළේ. සදාකාලිකවම බෝල් කරලා අන්ඩර්ලයින් කරලා ලියාගන්න සදාකාලිකවම ගෑස් සැපයීමේ අයිතිය ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දෙනවා. මතක තියාගන්න ඕන කාරණය තමයි මේ ෆෝට්‍රස් ගිවිසුම මේ ෆෝට්‍රස් එනර්ජි සමාගමත් සමග ඇති කළ දෙන ගිවිසුම තවමත් අපි කවුරුත් දන්නේ නැහැ මොකද්ද අසං කළ දෙන ගිවිසුම කියලා. උසාවියට අවිල්ල කියනවා. උසාවියට අවිල්ල කියනවා. කිසිම සාකච්ඡාවක් උනේ නැහැ. බොරු ලියන්න එපා. හොරට ගෙනාවේ. තක්කඩි කමින් ගෙනාවේ. හැබැයි සමහර වෙඩි උණ්ඩවල සද්දයාවට ඒවා පුස් වෙඩි උණ්ඩ බව ඉතිහාසය සාක්ෂි දරනවා. මේ ඇමරිකානු සමාගම සමග තවත් ගිවිසුම් දෙකක් ඇති නිසා පළමු ගිවිසුමේ අහිත කර දෑ දෙවනි සහ තුන්වන ගිවිසුම් වලින් නිෂේධනීය කළා කියලාත් සමහර විට අනාගතයේ මේ පක්ෂ නායකින්ම කියන්න පුළුවන්. මෙහිලා ඔබට මතක් කළ යුතු ප්‍රධානතම කාරණාව වනුවේ ජනතාව බලය දුන්නේ වසර 5කට පමණක් බවයි. කුමන පක්ෂයක් බලයේ හිටියත් අපේ රටේ අනාගතය අවුරුදු 35කට හෝ 40කට හෝ 99කට හිතූ මතේ බදු දෙන්න විකුණන්න කාටවත් අයිතියක් නැහැ. විශේෂයෙන් එහෙම දෙන්න අවශ්‍යම නම් හිතූ මතේ මහරෑ ඇඳුම් පිටින් මෙවැනි ගිවිසුම් ගහන්න එපා කියලා ජනතාවගේ පැත්තේ සිට වග කිය යුතු සියලු දෙනාට මතක් කරන්න ලෑස්තියි. අපේ රටේ සාමාන්‍ය ජනවහරේ ඉතා ජනප්‍රිය කියමනක් තමයි බල්ලගේ වැඩේ බූරුවා කරන්න යාම. අපේ රටේ කාබනික පොහොර සේම පසේ ඇති විවිධ බැරලෝහ සහ රසායනික පොහොර ගැනත් විශේෂ දන්නේ නැති පුද්ගලයන් විවිධ මිත්‍යා මත වපුරනවා. මාධ්‍යයට ඇවිත් සියල්ල දන්නවා වගේ කරන සමහර ප්‍රකාශ හේතුවෙන් බොහෝ වැරදි මත අද සමාජගත වෙලා. අහිතකර බැරලෝහ සහ රසායනික පොහොර පිළිබඳ කතාවත් ඒ වගේ. කුමක්ද ඇත්ත? ඒ පිළිබඳ හසල දැනුමක් ඇති පෙරදිනිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය චම්මි අත්තනායක මහත්මිය සියතට ඇත්ත කතා කළා. සමාජයේ ලොකු කතිකාවතක් තියෙනවා මේ ආසනික් කැඩ්මියම් ඒ වගේම ඊයන් වගේ බැර ලෝහ ද්‍රව්‍ය පොහොර මගින් පසට දාලා අපි පස දූෂණය කරලා තියෙනවායි කියලා. පොහොරවලියට මේ ආසනික්වත් කැඩ්මියම්වත් අපි බලෙන් ඇතුළත් කරපු දේවල් නෙවෙයි. මේ පොහොරත් හැදෙන්නේ සාමාන්‍යයෙන් ඛනිජවලින්. මේ ඛනිජවල තියෙන අපද්‍රව්‍යයක් විදිහට තමයි මේවා තියෙන්නේ. ඕනෑම පසක මේවා තියෙනවා. මොකද පස හැදෙන්නේ ඛනිජවලින් නිසා. දෙදිනෙදා පාවිච්චි කරන හැම දෙයකම ආසනික් කැඩ්මියම් ලෙඩ් තියෙනවා. බොහෝ ද්‍රව්‍යවල ප්ලාස්ටික් වල සායම් වල ඇඳුම් වල සායම් වල මේවා තියෙනවා. අපි මේ දේවල් නැහැ කියලා හිතාගෙන ඉන්න එක ඇත්තටම සත්‍යයක් නෙවෙයි. මහ පොළවට මේ දේවල් දැම්මේ පොහොරවලින් විතරක් නෙවෙයි. දැන් බොහෝ ප්‍රදේශවල එළවලු වගාව සහ බඩේනිකුත් බරපතල ලෙස විනාශ වෙමින් තිබෙනවා. ඒ පොහොර සහ කෘෂි රසායනික හිඟය නිසායි. ඇලහැර සිරිකඳුයාය ප්‍රදේශයේ බඩීරිඟු ගොවීන් අද බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ගොවියන් කියන්නේ රසායනික පොහොර නිසි වේලාවට ලැබුණේ නැති නිසා අද බොහෝ විට මල් පමණක් ඇති බවයි. බඩීරිඟු වවන්නේ මල් කන්න නෙවෙයි, කරල් ආහාරයට ගන්නයි. මේ දැන් මේ කරලට පොහොර නැතුව මේ කරල කඩන්න පුළුවන්ද කියලා බලන්න. තම දවස් 12කින් කඩන්න මේ ගහකවත් සීදිලා තියෙනවද කියලා බලන්න. කරල් තියෙනවද කියලා බලන්න. ඕන කෙනෙකුට පේනවනේ මේ මහත්ය මේක. ගරු ජනාධිපතිතුමනි, දැන් අපිට ඔබතුමාට ඡන්ද දීලා පාරි බහැල යන්න බෑ, කඩේ ගාවට යන්න බෑ, ගහනවා. පාරි යන්න බෑ, ලැජ්ජයි. මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ එළවලු ගොවීන් 180 අඩුවීම පිළිබඳව කතා කළා. ගොවිතැන් දැන් භාගට භාග විනාශ වෙලා තියෙන දෙපාරක් ඇට හිටෙව්වා. ඒත් සාර්ථකයක් නැහැ. ඉතින් අපිට බෞල් ජීවත් කරගන්නත් හරි අමාරුයි. කාබනික වර්දාල වගා කරට අස්වැඩෙන්නෙත් නැහැ හරියට. රුමිනාශක නැති නිසා මේ පේනෝනේ ගෙඩිවිල හැටි තේරම නරක් වෙලා ගිහිල්ලා. ඉතින් අස්වැන්නෙන් අපිට 10%ක් ගන්න වරන මේ පාර. මේ අක්කර දෙකක වගාවකින් මෙන්න මේ මෙතන දැන් තියෙන එලෝල් ටික විතරයි අපිට විකුණන්න තියෙන්නේ. පතෝල දැනට කිලෝ එකක් 180යි, මෑකරල් කිලෝ එකක් 160යි, වැටකුළු කිලෝ එකක් 120යි. හෙට අනිද්ද වෙනකොට රුපියල් 500ටවත් දීලා අපිට මුදල් කරගන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ.
මේ සියල්ල දෙස බලන විට එක් කරුණක් ඉතා පැහැදිලි. කාබනික හරි රසායනික හරි ක්‍රමිනාශක හෝ හේතු කොට අස්වැන්න බිඳ වැටීම ඉතා බරපතලයි. විශේෂයෙන් කොවිඩ් වසංගතය නිසා ලෝකයේම ආහාර නිෂ්පාදනයේ බිඳ වැටීමක් තිබෙනවා. අප දුරදිග බලන්නේ නැතිවගත් තීන්දුව නිසා දැන් අපේ රටේ සහල් පමණක් නොව එළවලු ඇතුළු බොහෝ භෝගවලත් අස්වැන්න අඩු වෙන්න පටන් අරන්. අස්වැන්න අඩු වෙනවා කියන්නේ ආහාර නිෂ්පාදනය අඩු වෙනවා කියන එක. ඊට ගොවීන්ට වන්දි දුන්නට ජනතාවගේ කුසගින්නට කන්න සල්ලි දෙන්න බෑ. ඊට ආහාර අවශ්‍යයි. ඒ කියන්නේ ආහාර නැති වෙනකොට අඩු වෙනකොට මිල ඉහළ යනවා. එවිට ගුණාත්මක බවින් අඩු ආහාර ආනයනය කරන්න සිද්ධ වෙනවා. ඒකට හොඳම උදාහරණය ශුද්‍ර ජීවීන් එක්ක තව පොඩ්ඩෙන් රට ඇතුළට ගන්න කාබනික පොහොර කියලා අපි දන්නවා. ආහාර හිඟයත් එක්ක සමස්ත සමාජයේම රටම බිඳ වැටෙන බව ආර්ථික විද්‍යාවේ අයන්න ආයන්න දන්න අයත් දන්න බව මතක් කළ යුතුයි. රසායනික පොහොර සහ ක්‍රමිනාශක නැතිකම අද වීගවිතනට පමණක් සීමා වෙලා නැහැ. බඩේරිඟු කරල ඉඳලා මිරිස් කරල තක්කලි ගෙඩිය වෙනකන් දැන් මිල අහස උසට යමින් තිබෙනවා. අද එළවලු වෙනද සැල්වල මිල ග්‍රෑම් 250ට ලියන තරමටම ප්‍රශ්නය බරපතලයි. බොහෝ එළවලු වල මිල ඉතා ඉහළයි. හිතුමතේ ඒ මිලත් අද ඉහළ යනවා. දැනට සමහර අස්වනු රසායනික පොහොර කෘමිනාශක නැති නිසා විනාශ වෙලා. අද අමු මිරිස් කරලේ ඉඳලා බණ්ඩක්ක කරල වෙනකම් මිල ඇහුවම එළවලු කන එකත් 5 ස්ටාර් ලෙවල් එකට ගිහින් මේ එළවලු මිල ගැන අප කළ සොයා බැලීමක්. කාය 280ක් වෙනවා. ගොංචි 220ක් වෙනවා. කැරට් 160ක් වෙනවා. කොයිල 100යි. ගෝ 160යි. දමල 180යි. මේ වට්ටක් එහෙම යන්නේ රුපියල් 70යි 60යි තමයි. බෙහෙත් පොර නැති නිසා මාකට් එකට එළවලු වෙන ප්‍රමාණය අඩුයිනේ. ඒක නිසා දැන් ගොවියන්ගේ මිල ගණන් වැඩි. පොර නැහැ. ඒ අයට අස්වැන්න අඩුවෙන් අම්බෙන්නේ. ඒකට එකක් වගේ වැඩි වෙනවා. බඩු මිල මාත්‍ය සෑහෙන්න එකට එකක් වැඩි වෙලා තියෙනවා. අද ගන්න බඩු හෙට ගියාම හෙට ඊට වැඩි ගණන්. කණ්ඩ ඕන නිසා කනවා. අද තක්කාලි රුපියල් 300යි. ඊයේ 220යි 230යි. තව ඉස්සරහට තව ඉස්සරහා මාස දෙක තුන යනකොට තව එළවලු ගණන් වැඩි වෙයි මේ අන තත්ත්වයන්. දැන්ටමත් වැඩි. බඩුත් වැඩි ගෑසුත් වැඩි වියන්ඩ විදියකුත් නැහැ කන්න විදියකුත් නැහැ ඔකෝම ගණන් වැඩි වෙනවා ලොකු ඇත්ත තමයි වැඩ කියන්න ඕන ඉතින් ඕවා පුළුවන් අය කනවා බොනවා අතර ජීවත් වෙනවා ඉහළ යන්න පුළුවන් හැම දෙයකම මිල ඉහළ ගිහින් ඉවරයි මිනි පෙට්ටි වල මිලත් ඉහළ ගිහින් මිනි පුච්චන මිලත් ඉහළ ගිහින් ලුණු ගෙඩියේ ඉඳලා මිරිස් කරල් දක්වා හැම දෙයකම මිල පාලනයකින් තොරවම ඉහළ ගිහින් දරුවන්ට කන්න දෙන්නේ කොහොමද තුන් වේලෙන් එක වේලක්වත් කන්න බැරි තත්වයක් උදා වීගෙන එනවා. තුන් වේලම 5 ස්ටාර් හෝටල් වලින් කන අය නම් මේ ගැන දැනුවත් නැහැ. හැබැයි එදා වේල හම්බ කරන් කන දුප්පත් මිනිස්සුන්ට නම් මේ මිල ඉහළ යෑම අහස උසට දැනෙනවා. මාතර පාලටුව කිතාරාම පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කරන ලද බිතු සිතුවම් සහිත බුදුමැදුර විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ මාතර ගරාජ් අධිපති පී.කේ. ජිනදාස මහතා සහ චන්ද්‍රා පියසීලි මහත්මිය සිය ධන පරිත්‍යාගයෙන් මෙම බුදුමැදුරේ නව ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කර තිබෙනවා. හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගල්බොඩ සිරි ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ගිරුවපත්තු ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පාලටුවේ ජිනරතන නාහිමියන්ගේ ආරාධනාව පරිදි විහාරස්ථ භික්ෂුන් වහන්සේ සහ දායක සභාවේද දායකත්ව ඇතිව මෙම උතුම් සත්කාරය සිදු කර තිබෙනවා. මාතර හම්බන්තොට දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පාලටුවේ ජිනරතන නාහිමි ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දිය අස්සජිහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සූම් ඔස්සේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. 2021 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි බවයි මුදල් අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මහනුවරට පැමිණ දලදා සමිඳුන් වැඳ පුදා ගත්තා. එහිදී මාධ්‍යරද හස්තෙකු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටේ ජනතාව වෙනුවෙන් ආයවැය ඉදිරිපත් කරන්න ඉස්සලා ශ්‍රී දලදා මහන්සියගේ ආශිර්වාදය පළතරන්න කරගෙන තමයි මෙතෙන්ද පැමිණියේ. ඉතින් මට වාසනාව ලැබෙයි කියලා හිතනවා රටටත් ජනතාවටත් හොඳ ආයවැයක් ඉදිරිපත් කරන්න. යුගදනව් විදුලි බලාගාරය ගැන බොහෝ දිනක් කතා කරනවා සර්. ලක්ෂ 11 කට කළ විශේෂ රැස්වීමකුත් තිබුණා සර්. ඒ ගැන තාම කල්පනා කරේ නැහැ. මහජන බැංකුව ඩැටිස් කරලා තියෙනවා මුදල්ගේ රජයෙන් ඒක ගැන. එහෙමනම් මට දන්නල නැහැ. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි මහනුවරට පැමිණ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදුටුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපතිවරයා ලෙස පත්කරන ලද්දේ උන්වහන්සේවයි. මෙම පත්කිරීමෙන් පසු උන්වහන්සේ පළමු වරට මහනුවරට වැඩම කර අස්කිරි පාර්ශවයේ මහනාහිමියන් බැහැදුටුවා. මෙහිදී මාධ්‍යවේදීන් උන්වහන්සේගෙන් විවිධ ප්‍රශ්න නැගුවද ඊට පිළිතුරු දීමෙන් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි වැළකී සිටියා. අනතුරුව මල්වතු මහා විහාරයටද උන්වහන්සේ වැඩම කළ බවයි වාර්තා වන්නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. රුසියාවේ සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරල් ශ්‍රවෙන්ද්‍ර සිල්වා මහතා පසුගියදා ශාන්ත පීටර්ස්බර්ග් ප්‍රදේශයේ ස්ථාපිත කළ මිඛිල් ඔස්කයා හමුදා කාලතුවක්කු විද්‍යාපීඨයේ සංචාරයක නිරත වුණා. එහිදී යුද්ධ හමුදාපති ජෙනරල් ශ්‍රවෙන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාලතුවක්කු පිළිබඳ තාක්ෂණික හැකියාව වර්ධනය කිරීමෙහිලා වැදගත් වන කරුණු පිළිබඳව අධ්‍යයනය කළා. The trigger. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු වන මර්වින් ඩේවිස් සාමිවරයා එක්ව ශ්‍රී ලංකා එක්සත් රාජධානී වාණිජ මණ්ඩලය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී විවෘත කළා. වේයන්ගොඩ කලගෙඩි හේන මාර්ගයේ දඩගමුව ප්‍රදේශයේදී අද කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් කොල්ල කෑමට දැරූ ප්‍රයත්නයක් ව්‍යර්ථ වී තිබෙනවා. එම පුත්කලයාව ප්‍රදේශවාසීන් විසින් ගස්බැඳ වේයන්ගොඩ පොලිසියට බාර දුන් බවයි වාර්තා වන්නේ. මෙම සැකකරු මාධ්‍ය ආයතනයක නිල ලාංඡනය ප්‍රදර්ශනය කළ වෑන් රථයකින් පැමිණ මෙසේ කොල්ල කෑමට උත්සාහ දරා තිබෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. නැවත හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.